හදවතින් ඔබ පිළිගන්නවා bonsai dressy youtube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාම ජයග්‍රාහි හත්වන වීඩියෝ තමයි මම අද දිනේදී මේ අයුරින් youtube එකට මුදා හැරීමට සූදානම් කරමින් පවතින්නේ අද දිනේදී මම උත්සාහ කරනවා මගේ සන්තකයේ තියෙන තවත් ඇහැටු ශාක කිහිපයක් කප්පාදු කරන ආකාරය ඔබට පෙන්වන අතරතුරම bonsai පිළිබඳව ඔබේ තිබෙන යම් යම් ගැටලු වලට විසඳුම් රැසක් මේ වෙලාවේදී ලබා දෙන්නට විශේෂයෙන්ම පහුගිය දින කිහිපයේදී සමාජ ජාලා ඔස්සේ මගෙන් විමසූ ප්‍රශ්න රැසකට මම මේ වෙලාවේදී පිළිතුරු ලබා දෙනවා ඒ වගේම මේ ඔබට මේ වෙලාවේ පෙන්වන්නේ ඒ මම කප්පාදු කිරීමෙන් අනතුරුව ඒ ශාක බිස්සෙන ආකාරය ඉතින් මම කප්පාදු කරන ආකාරයත් මේ වීඩියෝම ගෙනීමටයි සූදානම් කර තිබෙන්නේ. ඇහැටු කියන්නේ නුග කුලේ ශාකයක්. මෙය කිරිනුග කියන නමිමුත් සමහර ප්‍රදේශවල හඳුන්වනවා. ඉතින් අපි දන්න ආකාරයට ඇහැටු කියන ශාකය තමයි මේ. මම ගොඩක්ම ඇහැටු ශාකය bonsai සඳහා යොදාගන්නේ කාරණා කිහිපයක් නිසා. එකක් තමයි මෙය තාමත්ම ඒ කියන්නේ දුෂ්කර ඕනෑම පරිසරයක නොමැරි තියෙන්න පුළුවන් තරම් තාමත්ම ශක්තිවන්ත ශාකයක් ඒ නිසා වගේම කුලා කොළ කුඩා වීම සහ මේ සුදු පැහැති කඳට මම වඩා තැළුම් කරනවා මේ ශාකයේ එම නිසා මම වැඩි වශයෙන් ඇහැටු ශාක bonsai සඳහා යොදා ගන්නවා ඉතින් මේ ශාක සමහරෙකුට නම් දැනටත් bonsai පැල විදියට දකින්න ඇති ඒ වගේම ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි bonsai කියන්නේ හදලිවර කරපු bonsai පැල තියෙනවද ඒ ගැන මම කියන්නේ bonsai පැලයක් කියන්නේ හදලිවර කරලා කවදාවත් කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි යාළුවනේ හදලා සියලු නිර්මාණ කටයුතු ඉවර කරත් අපි වසර කීපයකින් නැවත බඳුන්ගත කිරීම හෝ කළ යුතුයි මොකද මූල්‍ය පද්ධතිය නැවත නැවත වැඩි වීමෙන් අනතුරුව භාජනය තුල ඔහුට ඉඩමදි වෙනවා තවත් මුල් වර්ධනය කිරීමට එවන් අවස්ථාවක ඒ තෙරපීම මත ශාකයට යම්කිසි හානියක් සිදු වෙන්න පුළුවන් නිසා අපි කෙනෙකුට අලවි කරත් පැලයක් එහි අලවියෙන් පසුව නඩත්තු කටයුත්ත බාරගෙනයි අලවි කිරීම සිදු කරන්නේ එහෙම නැත්නම් අපි ඒ අපේ පැලේ ලබාගත් අපේ ගැනුම් කරුවාට කරන විශාල අසාධාරණයක්. ඉතින් එය පුළින්ම කියන්න ඕනේ කාරණේ ඒ වගේම මම අද දිනේදී තවත් එක ට්‍රික් එකක් කියලා දෙනවා මේ bonsai ගැන ශ්‍රී ලංකාව තුල කිසියෙකුටත් අහන්න නොලැබෙන කාරණයක් මේය. ඉතින් මේක තමයි මේ bonsai පැලයක උස තීරණය කරන්නේ කොහොමද කියන එක ඒක මගෙන් ප්‍රශ්න ඇහුවා කීප දෙනෙක් bonsai පැලයක උස තීරණය කරන්නේ අපි ශාකයක කඳේ වට ප්‍රමාණයේ මෙන් 24 ගුණයක් තමයි උපරිම bonsai පැලයක උස අපි නිර්මාණය කළ යුතු යන්නේ ඒ වගේම අපි ෆෝමල් අප්‍රයිට් ඉන්ෆෝමල් අප්‍රයිට් වැනි රූපකායක් නිර්මාණය කරනවා නම් එහි පහළම අත්තේ දිගවිය යුත්තේ මේ කඳේ වට ප්‍රමාණයෙන් 6 ගුණයක්. ඉතින් එවන් දේවල් ඔබ දැනගත යුතුයි. ඔබ දන්නවාද යාළුවනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙලීමේදී ඒ උස සහ අර පළල ඉතාමත්ම නිවැරදි ගණනය කිරීමක් කරනවා. ඒ වගේ තමයි මේ bonsai පැලේ එකත්. අනේ වැල් වගේ උසවට කෙට්ටු ගස් හදලා ඒවා කම්බි දාලා එහෙට මෙහෙට අඹරලා අතු තියෙනවා සමහරට දිගට අපේ අත් දෙක වගේ දිගට හදනවා යාළුවෝ. ඉතින් එහෙම කරන්න එපා. ඒ ශාකයේ තියෙන්නේ ඒ නිර්මාණාත්මක භාවයට එක විශාල හානියක්. ඔබට මම කියන්නේ bonsai කියන කලාව පිළිබඳව ගැඹුරු දැනුමක් නැත්නම් මේ සබහදාමේ තියෙන පැල දිහා චුට්ටක් අවධානයෙන් බලන්න. ඉතින් ඒ පැලයක තියෙන හැඩතලේ නිර්මාණය කරන්න උත්සාහ කරන්න. එයත් bonsai නිර්මාණයක්. ඉතින් ඒ දේ කරන්නත් කලින් මේ පැලේට තමන් ජීවත් වෙන මාධ්‍ය තුල ඒ ඔහු ජීවත් වෙන පැලේ ජීවත් වෙන මාධ්‍ය තුල ජීවත් වෙන්න අවශ්‍ය මූලික කටයුතු ටික මුලින්ම සිදු කරන්න. ඒ තමයි එයාට වර්ධනය සඳහා අවශ්‍ය වෙන මූල පද්ධතිය හදා ගන්න පුළුවන් පරිසරයක් ගොඩනගලා දෙන්න. ඒකට නිවැරදිව ජලය අවශෝෂණය වෙන පසක් එහෙම වගේම ඒ අවශෝෂණය වෙන ජලය නැවත බැස යන හැකියාවක් ඒ වගේම මුල් දිවීම සඳහා පහසු වෙන අවකාශයක් ඒ වගේම ගසට අවශ්‍ය පෝෂණය ලබා දීමේ හැකියාවක් ඔය සියලු කාරණා මුලින්ම ඔබ සිදු කරන්න. ඊට පස්සේ ඒ ටික කරාට පස්සේ අපි සාමාන්‍ය හිතමු ගහේ කඳට සාපේක්ෂව උස තීරණය කරා කියලා. ඒ උස අවශ්‍ය දෙනින් කප්පාදු කිරීමෙන් පසුව අනේ ඊට පහුවදා ඉඳලා ඕක bonsai
කරන්න හදන්න එපා. ඒකට නිදහසේ මාස 6ක් ජීවත් වෙන්න අවස්ථාව දෙන්න මග යාළු. ඊට පස්සේ ගහ ළඟට ගිහිල්ලා උස්මක් අරගෙන ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් කල්පනා කරන්න මේ ගහට හරියන රූපකායයට ගැළපෙන අතු මොනවද අනවශ්‍ය අතු මොනවද. ඊට පස්සේ අනවශ්‍ය අතු ඉවත් කරලා අවශ්‍ය අතු ටිකත් අර මම කියනා වගේ අතු දෙකේ ගුණාකාරයට බෙදීගෙන යනවනම් අවස්ථා තුනකට බොන්සයි ශාකය තාමත්ම මනරම් නිර්මාණයේදී. ඒ නිසා ඔබ උත්සාහ කරන්න කොළ හැලුණු ස්ථාන තුනක් පසු කරලා කප්පාදු කරන්න සියලුම අමතර අතු. ඒයින් අත්තක් හෝ දෙකක් එකක් බෙදුනොත් එය අපිට කෑමටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් දෙකක් බෙදුනොත් ඒ දෙකත් නැවතත් අර වගේ ස්ථාන දෙකකින් කප්පාදු කරලා ඒ වගේම ඊළඟට අත් බෙදුනොත් ඒකත් දෙකකින් කප්පාදු කරන්න. ඊළඟට මේ කම්බි ඔතනවා කියන එක ඔබතුමාලා හිතන තරම් මේ ගහ හිටවපු ගමන් කම්බි ඔතන්න ඕනේ නෑ මේ ගස්වල. අනේ යාළුවනේ මේක අත්ත නමා ගන්නනේ අපිට ඔය අංශක 45 කෝණේ ලබා ගැනීම සඳහා සහ ශාකයට අවශ්‍ය නිර්මාණය සහ අලංකාරය දීමට අතු ටික නිර්මාණය කිරීමටනේ අපි මේ කම්බි උපයෝග කරගන්නේ. ඒක කරගන්න යාළුවනේ බොන්සයි පැලේක අවසාන කාලේ වුණත් පුළුවන් මාස එකමාරක් තුනත් අතර කාලෙකදී මේ කම්බිය යොදලා තිබ්බහම මේකේ අතුවේ අවශ්‍ය අපි හදන හැඩයට හිටිනවා. ඒ නිසා මේ ගහ පටන් ගත්තේ ගමන් කම්බි ටික ඔතාගෙන දඟලන්න එපා යාළුවෝ. ඉස්සෙල්ලාම මේ ගහට උස්මක් කටක් අරගෙන ගහේ ඒ අවශ්‍ය ජීවත් වීම සඳහා අවශ්‍ය කටයුතු ටික කරගන්න අවස්ථාව දෙන්න මුලින්ම. ඊට පස්සේ ටික ටික ගහ හුරු කරන්න. මේ බොන්සයි කරනවා කියන එකේදී අපි කරන්න ඕනේ ඒක. ඊට පස්සේ දැන් මම අර කිව්වා වගේ අපි අවශ්‍ය උසකින් කප්පාදු සිදු කරාට පස්සේ ඒ කප්පාදු සිදු කරපු ස්ථානයේ වසා ගන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් ඇතුළට හිටින විදියට කපලා පොත්ෙන් වැහෙන්න සලස්සලා එහෙම නැත්නම් එතන බෙනයක් නිර්මාණය කරලා ඒ වගේ මොනවා හරි නිර්මාණාත්මක විදියට ඒ ස්ථානයේ සිදු කරගන්න ඕනේ. ඉතින් ඔය වගේ කාරණා පිළිබඳව ඔයාලා දැනගන්න ඕනේ. ඒ වගේම කවදාවත් බොන්සයි කියන කලාව කෙනෙකුට මේ කියන්නේ කලාවේ තියෙන අපිට අර කලාවේ තියෙන නිර්මාණාත්මක ක්‍රමවේදයේ ඔබට උගන්වන්න පුළුවන්. මෙයත් අනිකුත් කලාවන් වගේමයි ඔබේ මනස තුල ඔබේ ඇඟ තුල මෙය පළපදියම් කරගන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ බොන්සයි කියන කලාවට ඔබ ප්‍රවිෂ්ඨ වෙන්න කැමති නම් ඔබේ අතේ තියෙන ජංගම දුරගතනේ දකුණ ඉතාම විසිතුරු සුන්දර ශාක ෆොටෝ ගන්න. ඒක ගෙනල්ලා ගෙදර ඇවිල්ලා අධ්‍යයනය කරන්න. මේකේ අතු හැදිලා තියෙන විදිහ මොකද්ද? මේ ගහේ මොකද්ද මේ දකුණ සුන්දරත්වයට උපයෝගී වෙච්ච කාරණා ටික. එතකොට ඔබට තේරෙවි මගේ මේ පුංචි බඳුන තුළ නිර්මාණය කරන ශාකයටත් අන්නේ අලංකාරය මම එකතු කරන්න නම් මෙන්න මේ දේ මම කළ යුත්තේ කියලා. ඉතින් මේ කොයි දේ කරන්නත් මාස 6ක් යනකන් නම් හදපු ගහට නම් වද දෙන්න එපා මගේ යාළුවෝ. ඒ ගහට ඉස්සෙල්ලාම පැලවෙලා හැදිලා ටිකක් ශක්තිමත් වෙන්න කාලේ දීලා ඊට පස්සේ ක්‍රමානුකූලව මේ ගහේ හැඩතලේ නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගොඩක් අවස්ථාවලදී මේ පත්‍ර කප්පාදුව කියන එක නම් නිතරම මම සිදු කරන කාරණයක්. මේ පත්‍ර කප්පාදුව කිරීම තුළින් සිදුවෙනවා අපිට වාසි කිහිපයක්. එකක් තමයි මේ පත්‍ර කුඩා වීම සහ මේ පත්‍ර කප්පාදු කළ ඒ ඉත්ත පරිණත වීමක් සිදුවෙනවා මගේ යාළුවනේ. ඒ කප්පාදු කරපු ස්ථානවලින් නැවත කවම වෙලාවකවත් මේ ආය පත්‍ර හටගන්නේ අමතර අත්තක් ඇවිල්ලා අත්තේ පත්‍රයක් හටගත්තත් ඔය මං කපපු ඉත්තක් කපපු තැනකින් නැවත අත්තක් කොලයක් එන්නේ නැහැ. ඉතින් ඒ ස්ථානේ පරිණත වෙනවා. කියන්නේ කොලේ හැලිලා ඒක පරිණත වෙනවට වඩා මම කලින් කොලේ කපලා ඉවත් කරත් ඒ දිනක කිහිපයකින් ඒ වේලිලා ඒ ස්ථානේ ආය ඒක පරණ අත්තක් බවට පත් වෙනවා. අන්න ඒකත් අපිට වාසියක්. ඒ වගේම මම හැම විටම ඔය අමතර බෙදෙන සියලු අතු කොළ හැලුණු ස්ථාන තුනක් එහෙම නැත්නම් නැටි තුනකට යහයින් නැවත කප්පාදු කරන්නේ අමතරව අතු ලබා ගැනීම බලාපොරොත්තු වෙන. දැන් ඔබට පේනවා ඇති සමහරලාට මේ ගස් කොළ තියෙන වෙලාවේ තිබ්බ ලස්සන නැතු ඇති ඔබට මේවන් කප්පාදු කරලා ඉවරුනහම. නමුත් ඊටත් වඩා සුන්දරව නැවත අපිට ඔය ගහේ කොළ එනවා අතු නැවත බෙදෙනවා තව ලස්සන වෙනවා. ඒ හින්දා ඒ ගැන කිසි වෙලාවක දුක් වෙන්න එපා. අපි තාම කරන්නේ මේ නිර්මාණයක්. ඉතින් ඒ හින්දා මම ඒ ගැන ඔබට කියන්නේ පුන පුනා එය ඔබෙන් මට සිදු කරගන්න ඕනේ මේ කලාවේ මාත් එක්ක මේ ගමන ඉස්සරහට යනවා නම්. ඊළඟට තවත් මේ අහපු ප්‍රශ්නකට පුංචි උත්තරයක් දීලා ඉන්නම්. මේ බෝ ශාකය පිළිබඳව අපේ බෞද්ධ බොන්සයි
කලාවට ආදරය කරන අය අතර යම් යම් මතිමතාන්තර තියෙනවා. මගේ යාළුවනේ මම පුංචි දෙයක් කියන්නම්. අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධත්වේ ලබන්නට සෙවන දුන්නු ඒ උදාරතර ශාකය කප්පාදු කිරීම ගැන තමයි ඔය සියලු දෙනාම ප්‍රශ්න කරන්නේ. මගේ යාළුවනේ අපි අදහන්නේ දර්ශනය. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපිට ආගමකට එහා ගිය දර්ශනයක් අපට කියා දුන්න උත්තරීතර මනුෂ්‍යාත්මයක් තුලින් සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක්. ඉතින් උන්වහන්සේ තුල අපිට ඇදහිීමට එහා ගිය තියෙන්නේ අපේ හිත තුල ගෞරවයක්. ඉතින් මේ කාර්යබහුල ලෝකයේ තුල යම්කිසි අයෙකුට පන්සල් යන්න බෑ කියමුකෝ නිතර දෙවේලේ. අපි මේ නිර්මාණය කරන හොඳ බෝපැලයක් ගෙදර තියාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සහ බුදුහන් වහන්සේට බුදු වෙන්න දීපු ඒ සෙවණ වෙනුවෙන් කෙනෙක් ඒ ශාකයට ගෙදර තියාගෙනම කෘතගුණ සලකනවා නම් ඒ පිනක් නෙවෙයිද යාළුවනේ. ඒ වගේම අපි වඳින පුදන බුද්ධ ප්‍රතිමා වහන්සේලා පවා නිර්මාණය වෙන්නේ මිනිස් අත්වලින්. ඒ නිසා කිසි වෙලාවක මම නම් එහි වරද දකින්නේ නැහැ. ඔබ හිතලා බලන්න ඒ ඔබේ අදහස ඒ අනුව බොන්සයි සඳහා යොදා ගන්නවද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න. ඒ වගේම මම මීට පෙර ආර ඔබ දැක්කනම් වීඩියෝ එකේ අර මුල් කිහිපයක් එලෙඩ ඇවිත්වා මේ සියලු ශාකවල දැනට මුල් පද්ධතිය ඉතාම ශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මට තවත් මදි. තව ටික දිනක් මම උත්සාහ කරනවා මේ දැනට මගේ ළඟ තියෙන ඔය දෙවනි වරට පොට් කරපු පොට් ඔව්ව මම ඔය බොන්සයි පොට් විදියට නෙවෙයි ඔය මම දැනට ප්‍රැක්ටිස් පොට් විදියට පාවිච්චි කරන්නේ. ඔය සාමාන්‍ය හොඳට ඉඩපාඩු තියෙන පොට් එකක් ඕකත්. ඔය මම මුලින්ම ඔය ඉටිමලු වල හැදුවේ ඊට පස්සේ ගලවලා දෙවනි වටේට මම නැවත මුල් කප්පාදු කරලා සිටවපු භාජන තමයි ඔබ දකින්නේ. ඉතින් මේ භාජන තුලත් තවත් මම ඔය පැල වසරකට වගේ ආසන්න කාලයක් තියන්න බලාපොරොත්තු සමහර ඒවා නම් තියෙනවා වැඩි කල නොතියා තවත් නැවත පොට් කිරීමට අවශ්‍ය පැල. ඉතින් එහෙම ඉදිරියේදී ඔය පැල ටික රිපෝට් කරන අවස්ථාවලුත් මම ඔබට වීඩියෝ ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ බොන්සයි ඉගෙන ගන්නකොට ඔබට මම මේ කප්පාදු කරන අය වගේ එහෙම වල හිතනද මම මොනවද උගන්වන්නේ කියලා. මේ කපන හැම අත්තක් කපන විදිහක් ඒ වගේම මම මේ ආයුධයක් අල්ලන විදිහක් මේ ඔය සියලු දේවල් ඔබට ඉගෙන ගන්න තියෙන කාරණා මගේ යාළුවනි. මේ බොන්සයි ඉගෙන දේ තියරියක් පොතක ලියලා මට උගන්වන්නට වඩා මම උත්සාහ කරන්නේ මේ මම කරන දේ තුලින් ඔබගේ මනසට යම් කිසි කාරණයක් එක පුංචි හෝ දැනුම පද්ධතියට එකතු කරලා දෙන්නයි මම උත්සාහ කරන්නේ. ඔය දැන් කප්පාදු කරන ශාකය බොන්සයි හැඩතලයක් ලෙස අපි ස්ප්‍රින් කියන හැඩතලයට මම නිර්මාණය කරගෙන යන බොන්සයි පැලයක්. ඔබ මීට කලින් අහලා දිනවත් දන්න එහෙම බොන්සයි වලදී ස්ටයිල් එකක් තියෙනවා ස්ප්‍රින් කියලා. කියන්නේ අපි ස්ප්‍රින් එකක හැඩයට තමයි ඔය ශාකය හදලා තියෙන්නේ. ඔය මම කලින්ම එය වය කරලා තියෙන හේතුව තමයි ඒ ස්ප්‍රින් කියන හැඩතලයට ගන්න නම් කඳ කුඩා කාලයේදීම අපි එය වය කරගත යුතුයි. ඉතින් මේ ස්ප්‍රින් කියන හැඩතලයේ සහ ඉන්ෆෝමල් අප්‍රයිට් කියන හැඩතලයේදී නම් කලින්ම වය කිරීම සුදුසුයි. නමුත් වෙනත් නිර්මාණ ක්‍රමයක් භාවිතා කරනවා නම් මුලින්ම කම්බි කිරීමට කලින් අපිට කරන්න තව ගොඩක් වැඩ තියෙනවා. ඉතින් ඔබට පේන ඇති ඒ ශාකයේ අර ස්පින් එකක් ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ මම. ඉතින් මෙන්න මේ ශාකය මම කලින් ගෙනල්ලා නිර්මාණය කරපු නිර්මාණය නෙවෙයි අද තියෙන්නේ. හේතුව ඔය උඩට ගිය අත්ත මගේ අතින් මැරුණා. ඊට පස්සේ ආපු අතු වලින් තමයි මම ඔය නැවතත් ඔය නිර්මාණයක් සිදු කරගෙන යන්නේ. ඔය පැලේ නම් ටිකක් කල් අවුරුදු 4ක් විතර ඇති මගේ ළඟ. ඊළඟට ඔන්න ඔය පැලෙත් මගේ ළඟ අවුරුදු 4ක් විතර දින පැලයක්. ඕකත් මේ සාමාන්‍යයෙන් මේ තිරිවානා ගලක් මේ බොන්සෑ නිර්මාණ වලට වැඩිය ගැලපෙන්නේ නැහැ. නමුත් අර මුල් කාලේදී මම ඔය තිරිවානා ගලත් සමගේ මුල් ටික තියලා ගැට ගහලා හදව්වේ. ඉදිරියේදී මට පුළුවන් ඔය ගල වෙනුවට අපේ බොන්සෑ වලදී අර අපි කියන ඇන්ටික් ලුක් එකක් තියෙන ගල් ඒකෙදි කබොක් ඒ වගේම ගලාගෙන යන දියපාරවල ආසන්නයේ තිබෙන ගල් ඒ වගේම කුඩු ගලත් කළු ගලත් අතර තියෙන ශක්තියේ තියෙන ගල් වර්ගයක් තියෙනවා මම ඔබට ඉදිරියේදී පෙන්වන්නම්. අන්න ඒ ගල ඒ වගේ මම ඉදිරියේදී ඔබට කෘතිමව ස්වභාවික ගලකට හැඩතලවලට සමානව අපිට බොන්සයි වලදී නිර්මාණයට අවශ්‍යම හැඩයට නිර්මාණය කරගත්ත හැකි ක්‍රමවේදයක් මම ඔබට උගන්වන්න ඉන්නවා හෙට අනිද්දාට. ඒ වගේම බොන්සයි පොට් හදාගන්න විදිහ මම ඔබට උගන්වන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මම එදා කිව්වා වගේ මම ස්වභාවික රූටින් හෝමෝන් එකක් ඉදිරියේදී මම නිර්මාණය කරන්න කියලා. ඉතින් එහෙනම්
තාම ඉක්මනට නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙමු සියලු දෙනාටම ජය වේවා subscribe කරන්න share කරන්න support එකක් දෙන්න දකින මොහොතක share කරලා මට මේ ගමන යන්න හයියක් වෙන්න මාත් එක්ක ඉන්න සියලුම දෙනාට හදවතින්ම මම මේ කලාව උගන්වනවා ජය වේවා එහෙනම් සියලු දෙනාටම මට මේ ගමනට වෙන ශක්තිය වෙනුවෙන් ස්තුතියි සියලු දෙනාටම